මේක හදන්න කිසිම කෙනෙකුට බෑ ඒකට අවශ්‍ය කරන හැකියාව තියෙන මිනිසෙක් පාර්ලිමේන්තුවෙන් කොහොමත් නෑ අපි උදේ මොන්නේ යාවේ ක්‍රියාවේ මේක කවදාවත් අර ඒබ්‍රහම් ලින්කන් කියලා තියෙනවා 16 වෙනි ජනාධිපති ඇමරිකාවේ එයා කියලා තියෙනවා ඒබ්‍රහම් ලින්කන් කෙනෙක් යම් කිසි පුද්ගලයෙක්ගේ නියම ස්වභාවය බලා ගන්න ඕන දැන් ඔයාගේ ස්වභාවය මෙයාගේ ස්වභාවය ඒක මට අපි හැමෝටම පොදු නියම ස්වභාවය පේන්නේ ඔහුට හෝ ඇයට බලය ලබා දෙන්න ඕන දැන් අපි උදාහරණයක් ගමු කොහොමද ඇත්තද කියලා කෝඩාභි රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ රණසිංහ ප්‍රේමදාස ඔක්කොම ටික කියන්න බැ මේකේ ජේ.ආර්. ජයවර් චන්ද්‍රිකා බණ්ඩාරනායක බී.බී. විජේතුංග සී.එස්. සේනානායක මේ ඔක්කොම ටික ගන්න තිරිමව බණ්ඩාර ඔක්කොම ටික ගන්න මේ සියලු දෙනාටම බලය දුන්නා කවුද ජනතාව සමහර කට්ටි ඌට වැඩ කළ ඡන්ද පෙටි වෙනස් කළ ඡන්ද ගන්න මොනව හරි දුනා ඕමරි බලයක් අමුණගෙන ඉන්න. එතකොට මේ අයගේ ස්වභාවය දැන් අපි දන්නවනේ. දැන් ඔයාට ජේ.ආර්. එක ජේ.ආර්. ජයවර්ධන කාලේ ඔයාලා අපි පොඩි නම් අපිට පුළුවන් පොත් පත්තර පොත් ඔය ඉන්ටර්නෙට් YouTube ඔය බලලා හොයාගන්න. ඒතර ජේ.ආර්. පාලනය කරපු කාලේ යාට බලය ලැබුණා පස්සේ හැසිරලා තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක හැසිරලා තියෙනවා. රණසිංහ ප්‍රේමදාස හැසිරලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ හැසිරෙන්නේ. මහින්ද රාජපක්ෂ හැසිරෙන්නේ කොහොමද? නැද කියේ. ඒරි රටක් හදනවයි කියන එක අපි මම වුණත් මේ මේ කරුණ ඉදිරිපත් කරාට ඒක සුළුපටු වැඩක් නෑ අපි අමාරු වැඩක් පැහැදිලි මේ තේරම දේවල් බැලන්ස් කරනවා රටක තියෙන හැම දෙයක්ම බැලන්ස් කරනවා ආරවල් මම්මාව ජොබ් වනන්දර ගහකොළ සතාසිව මේ සෑම දෙයක්ම බැලන්ස් කරනවා මම ඕක අරගල පුණ්‍යදෙත් කිව්වා මොකේද මේ මේරලි ඉන්දියට පවා නෝ මොකක් හරි කතාවක්. මේ දැන් 2022 මේයි පළවෙනි. බලන්නකෝ මේ කතාවය. ඒතර ඒ කියන්නේ මේකේ හැම කෙනෙක්ටම මේකේ මේක මේක කවදාවත් තනියම කරන්න බෑ. දැන් මම මට මම මම කියන්නකෝ මට 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 උනත් මේක තනියම කරන්න බෑ. දැන් සමහර කට්ටිය කියනවා TikTok එකේ පුද්ගල නායකත්වය වන්දනාමාන කරන්න බෑ කියලා. අරගල භූමියේ වතුර ටික දීපු පොඩි වැලෙල්ලපු උණු කියන්න ගත්ත පුද්ගල වන්දනාවට අපි කැමති නෑ එනකොට ඔයා කතාව පවත්තා අතාව පවත්තන්න විතරයි පුද්ගල වන්දනාව අපේ තියෙන්නේ. අවස්ථාව ගන්න විතර. අවස්ථාව ගන්න. ඒතර අපිටත් ඒ හරහා යම් කිසි වැඩක් අපේ තියෙනවා පුද්ගල වන්ද අපි අපිම පුද්ගල වන්දනාව කරගන්නයි එන්නේ. දැන් මේ පුද්ගල වන්දනාව කරන්න කියලා මේ කැමති නෑ කියන කියනෙවුන්ගේ හෘද සාක්ෂිය බලන්නකෝ. මිනිහා කියනවා මෙච්චර කාලයක් අපි පුද්ගලයෝ වන්දනාමාන කරා. ආවද මේ වන්දනාමාන කරේ? රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ. දැන් මේගොල්ලෝ මේගොල්ලෝ වන්දනාමාන කරපු අර මොලේ පෙනිලා නැද්ද මේ 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 වන්දනාමාන කිරීම වැරදි කියලා? ඔව් ඉතින් නතර අපේ දැන් ඔව් දැන් ඒකින්ද එපා වෙලාලු තියෙන්නේ. ඒ හින්දා මේ ආයි පුද්ගල වන්දනාව කරන්නේ. යකෝ හරිම පුද්ගල වන්දනාව මං කියන්නේ නෑනේ පුද්ගලෙක් කියලා වැඳපන් කියලා. ඔව් සමහර අය කියනවා පුද්ගලයා වැඩක් නෑ. රූස්ලි වැඩක් නෑ. රූස්ලි වැඩක් නෑ ජැකී චෑන් වැඩක් නෑ බුදුහාමුදුරුව වැඩක් නෑ දර්ශනය වැදගත් ජේසුස් වහන්සේ වැඩක් නෑනේ පුද්ගලෙක් නේ මිනිහා කියන විදිහට ඒ කියන්නේ අර තව අර පුද්ගලයා එන පන්තිය පොඩි පන්තියන් නිසා දේශපාලන පසුබිමකුත් නැති නිසා ඒක කැමති නෑ පිළිගන්න එහෙම එකක් කරන්නේ ජකුඩෝ දැන් ඔයා කියන දැන් බෲස්ලි අපිට බෲස්ලි පුද්ගලෙක් වැඩක් නෑ මේ මොනසියනේ ඉන්නම් අර සටන් කලාව හොයාගත්තේ. ඉතින් දැක්කලද? අදටත් බෲස්ලිගේ ෆොටෝ එකක් ගහනවා අපේ කරාටි මාස්ටර් මේ ළමයි අද්ද ගන්න. එතකොට එතන මොන වන්දනාවක්ද? දැන් මුන් කියන විදිහට බුදුහාමුදුරුව වැඩක් නෑ. අපිට ඕනේ දර්ශනය. ඉතින් දර්ශනේ ඉදිරිපත් කරන්නේ කවුද? ඉතින් පාත්ලේ බලන්න මොන මේ කතාවට කියන්නේ අර ඒ වගේ උන් එකම සාකච්ඡා කරන්න ඕනේ මෙහෙම ඉඳගෙන. අපි අමාරු අර අර මේ කොමෙන්ට් එකේ කොටන් කරා ඉන්නේ නැහැ වචන ටික.
එන්නේ නැහැ. ඕකම තමයි අරගල භූමිය. ඔයා කියන අරගල භූමිය වැඩක් නැහැ. ඒක මට මතක් වුණාම මට වෙන කතාවකට යනවාව. ඔය ඔය මිනිස්සු ටික 500ක් හිට ගත්තා නම් අරගලේ වැඩි ඕන නැහැ. ඔය විශාල ප්‍රමාණයක 550 තව ටිකක් හිඟන ගානකට දැම්ම කියන්නකො. ඔය මිනිස්සුන්ව වට කරලා දුන්නේදී ඔය අරගලයට ආපු මිනිස්සු ටික ඔය වේදිකාවල් හදපු මිනිස්සු ටික අපස්සේ උදව් නොකර කල් මරලා ඉදිසියා සහගතව දත් වලින් hina වෙලා මේක හීට ෂේප් එකේ ගියා. අපි පුද්ගල වන්දනාව කරන්නේ. මොකද අපිව වන්දනා කරන තැනට තවම පත් කරගන්නයි අපිට ඕන කරන්නේ. මොකද ඒ ආපුන්ව වන්දනා කරනවා නම් ඌ ඒකට කැමති. අපි වන්දනා කරන්නේ. පුළුවන් නම් මා වන්දනා කරපන්. ඔන්න ඔබ කියන්නේ. මේක කියන්නේ. මේකේ වෙලා තියෙන්නේ අර හැමදාම ඒගොල්ලෝ හදපු රාමුවක් තියෙනවා. ඒ රාමුවෙන් පිට යන්න කැමති නෑ. ඒ යාලා දකින්නේ ඒක විතරයි. ඒ කියන්නේ හැමෝටම අභියෝගයක් වෙලා තියෙන මේ සම්පූර්ණ ක්‍රමය වෙනස් කරගන්න නෙමෙයි. ඒ කියන්නේ මුන්ට නිහත මානව මේක තේරුම් ගත්තේ නෑ. ඉරිසියාව මේකට කියන්නේ නොවචනේ. මේක පුද්ගල ඉරිසියාව. ඉරිසියාව. ඒ කියන්නේ ඒකෙන් අන්තිමට කාවද අමාරු වැටෙන්නේ කියනකො මාවද මට දැන් කිසි ගැටලු නැහැ මට මේක මම හැමදෙසම මට උනත් එකයි නැදත් එකයි අවංකව කියන්නේ අම්මපල්ලා ආයෝ අයින්දක අම්මලා ගන්න නැහැ දෙන්පාල බහුතොරට සීරියස් මං කියන්නේ මට මේක මේ අවුරුද්දත් ඉඳලා මම ලබන අවුරුද්දත් ඉඳලා පෙන්නන්න මට මොකද තියෙන ප්‍රශ්නේ මට තියෙන්නේ මේ කම්මැලිකම නැති කරගන්න ඕන එකක් තියෙන්නේ මට කරන්න දෙයක් නැති ඉන්න ඕහ් ඔයා කියන්නේ මම හරි ආසයි මේ ලෝකෙ වටේ යන්න. මට වැඩක් නැහැ. ඕන මගුලක් කරගන්නilla. නායකයෝ එකෙන් නෙමෙයි 10ක් හරි ගමන් නැහැ ගනලා කරගන්නilla. මට තද වුණොත් එහෙම මම 2024 නේ 25 නේ එන්නෙම නැහැ. මොකද්ද මට තියෙන ප්‍රශ්නේ කියන්නකෝ. ඔයාලා දැන් ඔයාලා 3-4 දෙනා හැමතිස්සෙම සතියේට මාව බැහැදකි. අපි ඇවිල්ලා කතා කරමු. බැහැද කියන්නේ එහෙම හැමෝටම මම ක්ලෝස් වෙන්න යන්නේ නැහැ. ඒක මම ගරුත්වයක් හැටියට දෙන්නේ. ඔයාලා අරගල භූමියෙන් පස්සේ මේ අදටත් මේක ඉන්නවා. අපි දැන් සහෝදර බැඳීමක් වගේ අපි කාලා බිලා නේද? අපි පොඩ්ඩක් මේ අපේ channel එක හරහා මිනිසු දැනුවත් කරගෙන අපිට දැනෙන දේවල් විඥානය ගැන හරි මේ මිනිසුන්ගේ තියෙනනේ ප්‍රශ්න මේ ආගම කියන්නේ මොකක්ද? පොලිටික්ස් කියන්නේ මොකක්ද? මේ පොලිටික්ස් කියන එක දේශපාලනය. පොලිටික්ස් doesn't want doesn't need religion. But religion needs politics. මම අද ඔක සිතුවිල්ල එකට දාලා ඇත. ඒ කියන්නේ දේශපාලනයේට කවදාවත් ආගම ඕනි නෑ. ආගමට දේශපාලනය ඕන. දැන් ඔය තියෙන උමන්දාව ලොකුම හදලා තියෙන්නේ දේශපාලන පසුබිමක් උඩ. පැහැදිලි කියන්නේ ඇමැති ඇමතුරු දේශපාලකන් අරගෙන තමයි හයි ආරන් තමයි හදන්නේ. නමුත් දේශපාලන කොච්චර බලවත්ද කියන්නේ ජනාධිපතිවරණේ එනකොට දුණා දළදා මාලිගාව දේශපාලනේ සම්බන්ධ කරනවා මිනිස්සුගේ ජන විඤ්ඤාණය වෙනස් කරනවා මම අක්කා මම හත්මම හදන්නේ මේ රටේ ඉන්න මිනිස්සු සියලු දෙනාටම කාලා බීලා ඉන්න පුළුවන් ඊට පස්සේ මේකේ තියෙන මහා ප්‍රධාන ජන කොටස වෙන සිංහල කොටසටත් දෙමළ කොටසටත් මුස්ලිම් කොටසටත් ඒ වගේම මේකේ මොහිඳිබෙක් නිර්මාණය කරපු එතකොට මුත්තයා මුරුදෙර නිර්මාණ කරු මෙහි ජීවිතයට විනාශ කරන්න බැරි මහා අසීමිත මේ ශක්තියක් තියෙන සංස්කෘතිය. يعني බුද්දි සිවිලයිසේෂන් මේක විනාශ කරනවට කිසිම දෙමළ මිනිස්සෙක් මුස්ලිම් මිනිස්සෙක් හරි මිනිස්සෙක් කැමති නෑ. පැහැදිලි කියන්නේ මේ රට දැන් මම ওই වීඩියෝ වල කියලා තියෙන විදිහටත් නෙමේ රට හැදෙන්නේ. ඔව්. ඒ කට්ටිය බලාගෙන ඉන්නවනේ වීඩියෝ වල තියෙන පිස්සු දානේ. දන්න ඉටිගෙඩි දැන් ඔයා පොතක් ලියනවා කියනකොට කුඹුක් ගහගෙන දැන් අපි ඉන්නේ මේ කුඹුක් ගහ කියන්නේ ඔයා ලියන කුඹුක් ගහයට රචනාවක් ඔයත් ලියන ඔයත් දින ඔය රචනා තුනක් නේ කොහොමද වෙන්නේ කියනකොට එකම ගහ තමයි ඊළඟ තුන් දෙනා කරුණු දාන්න එක එක විදිහට ඔයා පටන් ගන්න විදිහට නෙමෙයි මෙයා පටන් ගන්න මෙයා ඉවර කරන විදිහට නෙමෙයි මම ඉවර එතකොට ඔයා ලියපු කතාව දන්නේ ඔයානේ මෙයා ලියපු කතාව දන්නේ මෙයා ලියපු කතාව දන්නේ මෙයා. ඒ කතාව කොහොමද කියන්නකෝ මම දන්නේ. ඒක කවුරුවත් දන්නේ නැහනේ. ඔයා තමයි කියන්නේ මම කුඹුක් ගහගෙන මෙයිමයි මේක ජල උල්පත් ගහක් මේක බුදුත්වගේ කාලේ මේ ගස් කපලා දැම්මා. මේකත් එක්කම මී ගහක් තිබ්බා. මේ ගස් වවලා තියෙන හේතුවක් තියෙනවා. මේක විද්‍යාත්මක ගසක්. මේක ඊටාම වැදගත් වෙනවා කෘෂිකර්මාන්තෙට කිය කිය මොනවා හරි ලියනවා.
පැහැදිලිද? මේකෙන් තමයි මේ සම්පූර්ණ මේ පොළොව මහ පොළොව ශාස්ත්‍රික වෙන්නේ. මේක සෑම තැනකම හිටවන්න ඕනේ. මේක මේ පොළොව සම්පූර්ණයෙන්ම අලුත් කරන්න. මේ පොළොව මේ රාජ්‍ය බලයක් හරියට ගත්ත නායකයෙක් ආවොත් එimhe මේ පොළොව අලුත් කරන්න වෙනම ප්‍රොජෙක්ට් එකක් හදනවා. මම මගේ හිතන මට හිතන දේ තමයි මේ පොළොව තුවාලලා වැඩි. මට හිතන දේ. මේ මේ ඇයි දන්නවද මේ පායන පෑවිල්ල වෙනස් වෙලා. වැස්ස වෙනස් වෙලා. රේනි සයිකල් එක මේ ඔක්කොම සයිකල්ස් දැන් චේන්ජ් වෙලා තියෙනවා. දෙසැම්බර් මාසෙත් වහිනවා, ජනවාරි මාසෙත් වහිනවා, පෙබරවාරි මාසෙත් වහිනවා, දැන් වහින්න නැති මාසයක් නැහැ. දැන් වහිනවයි කියන ප්ලෑන් කරන මාසවල පායනවා. පායනවයි කියන මාසවල වහිනවා. මේක සයිකල් එක චේන්ජ් කරලා තියෙන මේ ඔක්කොම පොලිටික්ස්.